आयुबोवन विश्वसनीय पुआ काटक कलिन बाटट के न स्वादीन रूप बाहिनी रात्रि नवे इतिह प्रधान प्रोत्त विकाशे समकिन ओबेक पाने प्रथमे इन दावसन सुमकलर प्रोत्ते सिरस्तालर वराय नगरी संगबुनु रास्ने रट पावादी मकुतने व्यवस्थावट पिटिनुतने आंटुवे मतय पहदिलिवे सौख्य अमात्यांशे गेन विजयदासगे चोदनावट एमतिनी पवित्रागेन पिलितुरु बस नेवतुम एतुले दीम कांतावक यटकर मरादेमु सीटीबी वेदुरु अत्तडंगुवट उत्तुरे महावनये सेंगबुनु बौद्ध उरुमे मतुवे औरुदु अनु नवेक जीवित गमन निमकल फिलिप कुमरु तिस तेनिकुगे गौरव मेद अवसन कमान्याय युगांति वराय नगर व्यापृतिय गेन मे वेनुकोट आंडुवे मते रटट हेलिकरला इवराय मे व्यापृतियेन रटे अनागतयट वेन वासी गेन इतामत पहेदिलिवम अद माध्य हमुवक तियलम हेलितराव कला ओनजित वराय नगर व्यापृतिय गेन देशपालनिकव विथराक नेवे नीतिमय पैत्तिनोत पहेदिलि किरीम सिद्ध वेला तियेनवा नीतिपतिवरयागेन वगेम नीति विशारदयन्गेनुत मे संबंधयेन अदहस पल वेला तियेनवा पसुगी आठवन पार्लिमेंट कुलम वराय नगर आर्थिक कमीशन सभा पीहट वीमट आदाल पणत केटुम पद अभियोग श्रेष्ठाधिकरण हमुवे मेवन विट पेत्सम पहलव गुणुकर तिबेनवा मे खेटुम पते तिबेन देवाल ओनम खेनेकुट पेन्मा देंड पुलवां मुल अवस्थावे दीम तमां विसिन हितन आकारेट एय अपे रटे व्यस्थावट पटहनी देयक कियला तो व्यस्थावट पटहनी देयक द नैद्द कियन एक सिरुम पार्श्वयन्गें विमसा बलला श्रेष्ठाधिकरण तीरने करनो ये श्रेष्ठाधिकरण तीरने कलाट पासे ये तीन दुआ खतानायक तुमाट रहस्यगतव योम करुन लबनो इन अनतुरुव तमाई खतानायक तुमा पार्लिमेंटुवट ये तत्त्वय पेन्नुम करन मितंदी यम वगंतियक तिबेनवा नम मे कियन आकारयट रटट हानिकर देन ए वगे अवस्थावक श्रेष्ठाधिकरण केलिम्म कियनवा एक्को ए वगंति अस्कर गन्न ओने एहेम नैत्तम एवेनी वगंति थबनवा नम नीतिय हटियट ईलंगट कल युतु වන්නේ ජනමත විචාරණයකට ගිහිල්ලා ජනමත විචාරණයකින් ඒක අනුමත වුණාට පස්සේ තුනෙන් දෙකක බලයකින් ඒක සම්මත විය යුතුයි කිය. එසේ නොමැති අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනවා මේ තියෙන කෙටුම්පතේ තිබෙන වගන්තීන් කිසිසේත් ව්‍යස්ථාවට පටහැනි නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ විසින් එවැනි අවස්ථාවකදී වැඩිතර බහුතර ඡන්දයෙන් ඒ සම්බන්ධයෙන් සම්මත කරගන්න පුළුවන් කියලා. ඒතර අපේ රටේ තියෙන සාමාන්‍ය නීතිය ඒ කලාපයට අනිවාර්යම බලපාන අපරාධ වගකීමක් තිබුණොත් ඒ ඕනෑම වෙලාවක ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න හැකියාව ශ්‍රී ලංකාවේ පොලිසියට තිබෙනවා. ඒ නිසා අපි කලබල විය යුතු වන්නේ නැහැ. අපි මේ පනතේ තියෙන වටිනාකම තේරුම් අරගෙන හැබැයි ඒවායින් වෙනත් රටක අය අයුතු ප්‍රයෝජන ගැනීම වළක්වාලීම සඳහා කටයුතු කරනවා විනා ඒ අයට වාසිසහගත වෙන දේවල් කරන්න හදනවා නම් ඒක වැරදි. මේ ආයෝජන කලාපය පිහිටුවීම ඕනෑම කෙනෙක් පිළිගනිමි අපේ රටට වෙන විශාල ප්‍රගතිදායි දෙයක් රටේ විශාල උන්නතියක් ඇති වෙන දෙයක්. හැබැයි ඒ වගේම අපි මතක තබා ගත යුතුයි ඒක මාර්ගයෙන් කවුරු හරි ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කරන්න හෝ අපේ රටේ ඉඩම් කොල්ල කන්න හදනවා නම් ඒකට කිසිත් රජයේ ඉඩ දෙන්නේ නැtei කියන අපේ විශ්වාසය තියාගන්න ඕනේ. මේ අතර වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නැති බව නීතිපති දප්පුලද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා දැනුවත් කර තිබෙනවා. නීතිපතිවරයාගේ නිවේදනය උපුටා දක්වමින් ඩේලි නිවුස් පුවත්පත සඳහන් කර ඇතේ 13 වන විවසා සංශෝධනයේ කිසිදු තහනමකට හෝ පනවන ලද සීමා කිරීමකට අදාළ පනත් කෙටුම්පත පටහැනි නැති බවයි. මේ සම්බන්ධයෙන් මීට පෙර ආචාර්ය පීබී ජයසුන්දර මහතා නීතිපතිවරයා දැනුවත් කරමින් යවූ ලිපියකට පිළිතුරු ලෙසයි නීතිපතිවරයා අදාළ නිවේදනය නිකුත් කළේ. මේ අතර වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍ය කෙලි රමුක්වැල්ල රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කප්රල් යන මහතුරුන් කරුණු පැහැදිලි කළා. පෝට් සිටිය කියන වැඩපිළිවෙලට දේශපාලන වශයෙන් සහ
හිතියන අනාගතයේ දකින්න දකින්න කුහකත්වයේ ඉස්මතු වෙන බොහෝ දෙනෙක්. දැන් මේ ක්‍රියාත්මක කිරීමේදී අපි කිසිම අවස්ථාවක සාමාන්‍ය තත්ත්වෙන් මිදිලා නැහැ. විවාදායකයේ විවස්ථාදායකයේ අධිකරණේ අපි මෙතනින් බයිපාස් කරලා නැහැ. මේ පනතේ ලංකාවේ මූලික නීතියට එහෙම නැත්නම් මූලික විවස්ථාවට පටහැනි කිසිම දෙයක් තියෙනවා නම් ඒක සහතික වෙනවා. ඒ වාදයක් අපි කරන්නේ නැහැ. සුප්‍රීම ආසාවේ දෙන නියෝග පිළිපැදීමට අපි බැඳී සිටිනවා. මේ කියන කතු 100ට 200ක් අසත්‍යයි. ඒ නිසා මේ ගැන වාද විවාද කරන්න ඕනෑම තැනකදී අපට හැකියාවක් තියෙනවා. දැන් මෙය මූලික විවස්ථාවට එකඟයි කියලා රජයට උපදෙස් දෙන පිළිගත්ත නීතිපතිවරයා අපිට දන්නලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්නුවාට පසුව තමයි මේ කටයුතු එතනින් ඉදිරියට අපි ගෙනිච්චේ. රට ඉදිරියට ගෙනියන්න තියෙන ශක්තිවත්ම ආයුධයක් හැටියට දකින මේ වැඩපිළිවෙල ගුණ විදියකින් හෝ කඩාකප්පල් කිරීමේ ඉතාමත්ම අසාර්ථක කුහක අදහසකින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් හැටියටයි මම දකින්නේ. හැබැයි විජේදාස රාජපක්ෂ මහත්මයා එවලේ චෝදනාවක් කරා. හැබැයි මම දකිනවා මහා ද්වේෂයකින් තමයි මේ සම්බන්ධව කතා කරන්නේ. මම ඒකට කනගාටු වෙනවා. මේ රටට අහිතකර වැඩක් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, මහින්ද රාජපක්ෂ මහත්මයා රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා ඔබතුමා. ආයෝජකයන්ට පහසුතාවය ලබා දෙන පනත තමයි මේ පනත. මේ පනත ඇවිල්ලා මේ රට බෙදන්නවත් රටට හානි කර වෙන දෙයක්වත් නෙමෙයි. අලුත්යෙන් රැකියාවල් 83000ක් හදන්න පුළුවන් ක්‍රමවේදයක්. මේ 83000කට රැකියාවල් දෙනවා කියලා කියන්නේ ඩොලර් වලින් පිටරට යන්නේ නැතුව ලංකාවේ ඉඳලා ජොබ් එකක් කරගන්න පුළුවන් කියලා කියන්නේ ඒ අයට මේ අනාගතේම ගොඩ ගන්න පුළුවන් වෙන තැනක්. ඉතින් ඒ විදිහට හදන්නට නම් ඒ ආයෝජනේ මේ රටට ගලා එන්නට ඕනේ. ඩුබායි වලට සිංගප්පූරුවට නිකම්ම ගිහිල්ලා ආයෝජනේ ආවේ නැහැ. ඒ ආයෝජන ආවේ ඒ රටේ ඒ ක්‍රමවේදයන් හදපු නිසා. ඉතින් අපිත් ඒ අයත් එක තරඟ කරලා මේ රටට අලුතෙන් ආයෝජනේ ගෙන්න ගන්න නම් අපි ඒ වගේ පසුබිමක් හරි ගසන්නට අවශ්‍යයි. හැමෝම දන්නවා මේ හරහා මේ රටේ හැරවුම් ලක්ෂයක් එනවයි කියන්නේ. මේ අලුත් හැරවුම් ලක්ෂය එනවට සමහර කය කැමති නැහැ කියලා. මේ පනතේ කිසිම තැනක චීනේ කොලනියක් වෙනවා කියලා කොහෙතනකවත් නැහැ. අනිත් එක දැන් චීනේ කොලනියක් වෙනවා කියලා කියන්නේ නැතුව මාධ්‍ය කියන්නේ ඕනේ නැහැ. එහෙනම් ගිහිල්ලා උසාවියේ කියන්න පුළුවන් මේ මේ පනතේ මෙන්න මේ අහවල් වගන්තිය ඔස්සේ චීන කොලනියක් වෙනවා මේක. ඉතින් ඒ නිසා මේ පනතට මේ ඉඩ දෙන්න එපයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන්. ඇයි කියන්නේ නැත්තේ? ඒක කියන්නේ මිනිසුන්ගේ මුලා කරන්න. මේ පසුබිම ඔස්සේ අලුත් ආයෝජනය ඇවිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඇමරිකානු ඩොලර් මේ ආයෝජන තමයි බලාපොරොත්තු වෙන ඊළඟ අවුරුදු 5 තුලදී. මෙතර වරාය නගරේ කන හෙලිතරව් කරන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහත්මයා පසුකීතා මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය හමුවේදී රාජපක්ෂ මහත්මයා සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන ප්‍රකාශයක් කළා. ඒ කරපු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා සෞඛ්‍ය අමාත්‍යනි පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය කියනවා. විජේදාස රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් නගපු ඒ චෝදනා ඉතාම අසත්‍යයි කියන එක සහ එය සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවායි කියන එක සඳහන් කරන්නට ඕනි. අප වෙහෙස මහන්සි වෙලා කටයුතු කරන නිසා තමයි අද ලංකාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අඩු වීගෙන යනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව අඩු වීගෙන යනවා. සුවපත් වෙලා ගම්බිම් බලාගෙන යන පිරිස වැඩි වෙලා තියෙනවා. අපට මතකයි විපක්ෂය ඔය ආකාරයෙන්ම චෝදනා කළා COVID-19 සම්බන්ධයෙන් අපේ එන්නත් කරන වැඩසටහන අසාර්ථකයි කියලා. අපි ඉතා සාර්ථකව ඒ කටයුතු කරගෙන යන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉතාම සාර්ථකව සංවිධානාත්මකව සංවිධානය කරලා නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාට විපක්ෂය විසින් අර ඉස්සර කාලේ කරා වගේ බොරු චෝදනාත් එක්ක මඩ ගැසීම් පටන් අරගෙන තියෙනවා. මේ කටයුතු කරන්නේ අපිව දුර්වල කරන්න. අපි විජේදාස රාජපක්ෂ මැතිතුමාට සඳහන් කරන්න ඕනි. ඔබතුමා දේශපාලඥයෙක් වගේම වෘත්තිකයෙක් විදිහට කල්පනා කරලා බලන්න. අපේ පක්ෂ ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න, ඒ වගේම රට ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න, ඒක එතනිනුත් එහාට ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න නිර්මාණය කළා. අවුරුදු ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ අපේ රටට උදව් කරන ඉතාම බලවත් ධනවත් රාජ්‍යයන් අපේ රටත් එක්ක බේද බින්න කරන්න ඔබතුමා නිර්ර්ථක උත්සාහයක යෙදෙනවා. ඔබතුමාගේ තියෙන පෞද්ගලික කෝන්තර නිසා මෙවැනි අර්බුද නිර්මාණය කරන්න උත්සාහ කිරීම ඉතාම වැරදි සහගත කටයුත්තක් බව මම සඳහන් කරන්න ඕනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවාදී ලෙස රට පාලනය කරද්දී අභූත චෝදනා එල්ල කිරීම රටට එරෙහිවීමක් කියලා මහා සංඝරත්නය අවධාරණය කරනවා. වරාය නගර ව්‍යාපෘතිය මුල් කරගෙන ජනාධිපතිතුමාට නගන චෝදනා ඇතමුන්ගේ පෞද්ගලික දේශපාලන ന്യാයපත්‍රයක් කියලායි මහා සංගරුවන චෝදනා කරන්නේ. විජේදාස රාජපක්ෂ මැතිතුමා කතා කළා. යම් යම් ප්‍රශ්න තියෙනකොට මේවා ජනමාධ්‍ය තුලට ඇවිල්ලා කතා කරන්න පෙර අඩුපාඩු ඒවා තියෙනවා නම් ඒවා වෙනස් කරලා
හදාගෙන කවුරුත් එකතුයෙන් මේක කටයුතු කරනවා නම් බොහොම හොඳයි නේද අපි කතා කළ යුතු දේ තියෙනවා නොකළ යුතු දේ තියෙනවා ඒත් ඒ නිසා කතා නොකළ යුතු දේ කොයි වෙලාවකවත් කතා නොකළ යුතුයි මං හිතන්නේ ගෙවල් වල තියෙන දරු දරුවන් ගැන කතා කරන්න ඕනේ නෑ බිරිඳ ගැන කතා කරන්න ඕනේ නෑ මේක රටේ තියෙන ප්‍රශ්නේ පමණක් කතා කරනවා නම් මං හිතන්නේ මීට වඩා වැදගත් වෙයි රාජපක්ෂ පවුල මේ රට පාව දෙන්නේ නැති බව නම් මගේ විශ්වාසය තියෙනවා දැනට මන්ත්‍රීවරු තම තමන්ගේ පුජ්‍යලිකව න්‍යාය පත්‍රවලට කටයුතු කරමින් ජනාධිපතිතුමාත් රජයත් විවේචනය කිරීම කිසිසේත්ම අගය කරන්න පුළුවන් දෙයක් නොවේ අත්නෝමතික ක්‍රියාවන් නතර කරලා මම දකින විදිහට හැමදිනම උත්සාහ දරන්නට ඕන ජනාධිපතිතුමාට පූර්ණ සහාය දෙමින් මේ ඉදිරි කාලය තුළ රට ගොඩනගන්න මේ රටේ ජනාධිපතිතුමා ඇත්තටම ඉතාමත්ම කාරුණික හදවතක් ඇති උතුංග කෙනෙක් එතුමාට තිබෙන යෝධ ශක්තිය තමයි අතිගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා. එම නිසා මේ ප්‍රශ්නවලදී දරුවන්ට මඩ ගසා ගැනීම ඉතාමත්ම කනගාටුදායකයි. මොකද හැම ප්‍රශ්නයකදීම දරුවෙකුට මොකක් හරි වේදනාවක් දෙයක් කිව්වම මව්පියන්ට ඊට වඩා රිදෙන දෙයක් තවත් ලෝකේ ඇත්තේ නැහැ. ඒක නිසා පෞද්ගලික දේවල් වලදී හෝ එවාගෙම ජාතියේ ඉරණම් විසඳන කාර්යයන් වලදී හෝ දරුවන් පිළිබඳව ප්‍රකාශ නොකර ඉන්නවා නම් මං හිතන්නේ ඉතාමත්ම කාලෝචිතයි. ඉතින් ජනාධිපතිතුමාගේ පුත් එකම පුතයි ඉන්නේ. මම හිතන්නේ එතුමා මේ සමාජයට තාම හඳුන්වලා දීලවත් නැහැ. ඒක නිසා එතුමා මං හිතන්නේ උගත් දරුවෙක්. ඒක නිසා දරුවන් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අපි ඉතාමත්ම කනගාටුවට පත් වෙන මේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මේ අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම් පත පිළිබඳව පූජ්‍ය මහාචාර්ය ඉඳුරාකාරී දමරත්න ස්වාමින් වහන්සේ අදහස් පළ කළා. අපිට යම්කිසි යෝජනාවක් ආවහම ඒකී යෝජනාව ඉතාමත්ම හොඳද ඉතාමත්ම නරකද නරක තියෙනවා නම් මොනවද කියලා අධ්‍යයනය කරලා ඉවරලා මිසක් අධ්‍යයනයෙන් තොරව හැංගීම් බරව කතා කිරීම අවශ්‍ය කාරණාවක් සහ ඵලදායී කාරණාවක් නෙමෙයි. ජනතාව හැටියට අපේ වගකීම වෙන්නේ මේක මැනවින් හදාරන එක. අපි බලන්න ඕනේ අපේ ඇහැ උඩ ඉඳලා බලනවද පැත්තක ඉඳලා බලනවද කියලා කියන කාරණාව විතරයි තියෙන්නේ. පැත්තක ඉඳලා බලාපුවාම තමන් ඉන්න පැත්තේ ඉඳලා බලන කෝණේ තමයි හැමදාම පේන්නේ. උඩ ඉඳලා බලාපුවාම තමයි කුරුළු ඇස්සකින් බලපුවාම විතර හැම එකම හරියටම පේන්නේ. ඒක නිසා ප්‍රශ්න තියෙන්නේ යමක් දිහා බලන විදිහ විතරක් නෙමෙයි බලන පැත්ත වැදගත්. එරෙහි මනසේ සිට බලනකොට හැම එකක්ම එරෙහි මනසින් පේන්නේ. උපානත් ගුඩ පාදශ්‍ය නනු චර්මවෘතේව බුහ් කියලා සංස්කෘත කේමණක් තියෙනවා. හම් සිරෙ පුදාගෙන හිටියාම ඇවිදින හැම තැනකම ලෝකේ හැම අතුරල වගේ තමයි පේන්නේ. තංගල් බස් නැවතුම් පොලේදී කාන්තාවක් බස් රථයකට යට වෙලා මිය ගියා. වලක්ව ගන්න තිබ්බ අනතුරක් වලක්වා නොගත් ආකාරයේ CCTV කැමරාවල පැහැදිලිවම සටහන් වෙලා තිබ්බා. කතරගම ඩිපෝවට අයත් බස් රථයක් තංගල්ල බස් නැවතුම් පොලට පිවිසීමේදී මෙම අනතුර සිදු වුණා. බස් රථයට යට වූ කාන්තාව එම ස්ථානයේදීම මිය ගිය අතර බස් රථයේ රියදුරු හා කුන්දුස්තරවරයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ මිය කොස් ඇත්තේ වසර ගණනාවක් මෙම බස් නැවතුම් පොළ ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වූ මෙතෙක් අනන්‍යතාව හෙළි නො වූ කාන්තාවක්. යෝගාන්තේ අපේ උරුමේ ඇස ගැටුනේ නැති බොහෝම පෞරාණික දේවල් උතුරේ මහ වනයේ තවමත් සැඟවිලා තියෙනවා. ඕලජිත් මුලතිව වනාන්තරයේ පිහිටලා තියෙන නිදංගර විහාර සංකීර්ණයක් ඒ වගේම ඓතිහාසික ස්ථානයක් උරුමේ සොයාගෙන යන අපේ කණ්ඩායම මේ පුණ්‍ය භූමියටත් ළඟා වුණා. අපි මේ රැඳිලා ඉන්න මුලතිව් දිස්ත්‍රික්කයේ අතීතයේ හඳුන්ලා තියෙන මූලදීප කියන නමින් මේ මුලතිව් ප්‍රදේශයේ පිහිටලා තියෙන විශාල ආරාම සංකීර්ණයකට තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. මේ ප්‍රදේශය පුරාවට බොහෝ පෞරාණික දේවල් දැක බලා ගන්න අපිට මේ ගමනදී අවස්ථාව ලැබුණා. අක්කර 30ක් පුරාටම මේ භූමිය නටබුන් විසිරීලා තියෙනවා. හැබැයි මේ නටබුන් බොහොමයක් මේන විතරක් තියෙන මහ පොළොවට යට වෙලා. මුලතිව් දිස්ත්‍රික්කයේ අවසන් සිංහල ගම්මානය වූ ජනකපුර ගම්පිය සිට මායිම පිහිටි නිදන්ගල විහාර සංකීර්ණය දුටුගැමුණු රජතුමාගේ මෙහෙවීමෙන් ඉදිකළ පුණ්‍ය භූමියක්. මහා මිත්ත නැමැති සෙනවිවරයාගේ අධීක්ෂණයර්ථේ මෙම විහාර සංකීර්ණය ඉදිකර සංඝ සතුකොට පූජා කළ බව අතීත තොරතුරුවල දැක්වෙනවා. අක්කර 30ක පමණ භූමි භාගයක පැවති මේ විහාර සංකීර්ණයේ
විනේදර ධර්මදර භික්ෂුන් වහන්සේ දහස් සංඛ්‍යාත පිරිසක් වැඩවිසූ බවට සාක්ෂි පවතිනවා. විශාල භූමි භාගයක පැතිර තිබූ මෙම විහාර සංකීර්ණයේ බොහෝ පෞරාණික දෑ පසට යට වී ඇති අතර ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වල් බිහි වී තිබීමෙන් බොහෝ පුරාවස්තු සොයා ගැනීම පවා අසීරු වී ඇති බව එහි ළඟාවන ඕනෑම අයෙකුට වැටහි යනවා. මෙම පින්බිමේ වැඩවිසූ මහා සංගරුවනේ පැන් පහසුව වෙනුවෙන් ඉදිකර තිබූ විශාල පොකුණුද මෙවන විට ගොඩ වී වල් බිහි වී ඇතත් තවමත් එහි සුළු වශයෙන් ජලය රැඳී තිබෙනවා. මෙම ආරාම සංකීර්ණයේ වටේ ඉදිකරලා තිබුණු දියාගලට ජලය ලබාගත් විශාල පොකුණ තමයි මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ. මේ පොකුණ විතරක් නෙවෙයි මේ මුළු සංකීර්ණයම මේ වෙනකොට වන ගහණයට ලක් වෙලා වනාන්තරයක් බවට පත් වෙලා තියෙනවා. පොකුණ හොයාගන්න අපිට එන්නේ බොහොම දුෂ්කරතා මැදි. විහාර සංකීර්ණයේ ඉදිකර තිබූ ප්‍රධාන චෛත්‍යයේ මෙන්ම පරිවාර චෛත්‍ය හතරේ නටබුන් අදටත් දැකගත හැකි. සෙසු පෞරාණික දෑ මෙන්ම නිදන් කන්දේ පුරාවස්තුන් වලටද නිදන් හොරුන්ගේ අවධානය යොමු වී ඇති බව පැහැදිලිව පෙනී යන කරුණක්. කෙසේ වුවද සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීප දෙනෙකු මෙහි ආරක්ෂාවට යොදවා ඇතත් එය මුළු පුදබිමම ආරක්ෂා කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව වැටහි යන්නේ මෙම භූමිය ඝන වනාන්තරයෙන් වැසී ගොස් තිබීම නිසාමයි. බොහෝ වස්තුන් නිදන් කර විහිර විහාර ඉදිකිරීම හේතුවෙන් මෙම ප්‍රදේශයට නිදන් කන්ද යන නම ලැබුණු බව ජන ප්‍රවාදයේ සඳහන්. ඉදා දුර්ලභ පුරාවස්තු රසක් මහ පොළවේ වැළලී ඇති මේ භූමිය නිසි සංරක්ෂණයකට ලක් කිරීම මේ අවස්ථාවේදී සිදු කළ යුතුම කාර්යභාරයක්. මේ ඓතිහාසික විහාර සංකීර්ණය අපේ ජාතික උරුමය. මේක ජාතික උරුමය. මේ ජාතික උරුමය ඉස්මතු කරලා අනාගත පරපුරට දායාද කරන්න, ඒ වගේම අපේ බෞද්ධ මහ ජනතාවට මේව වන්දනාමාන කරගන්නට ඉඩ අවස්ථාව සලසා දෙන්න කියන එක අපි තමයි මේ සියලු දෙනාගෙන්ම මේ අවස්ථාවේදී අපි ඉල්ලා සිටින්නේ. උතුරේ බෞද්ධ උරුමයන් නැතයි දිගින් දිකටම හඳුනාගෙන දෙමළ අන්තවාදී දේශපාලඥයන්ට නිසි පිළිතුරු ලබා දෙමින් උතුරු පොළොවෙන් බෞද්ධ උරුමයන් එකිනෙක මතුවෙමින් පවතින්නේ. උතුරේ බොදු උරුමය මනාව පිළිබිඹු කරමින් යෝගාතේ ගෙවි කිය සත්‍ය දේශපාලනී උනුසුම් සිදුවීම් රැසක්ම සිදුවුණු සතියක්. තිරෙන් එළිය වකේම තිර පසුපසත් බොහෝ දේවල් සිද්ධ වුණා. ඕනජිත් මේ පෙනුණු නොපෙනුණු දේවල් ගැන රටනම් කියන්න මතුනිකත් උමත් අදත් ගොඩ වෙලා ඉන්නවා ප්ලැට්ෆෝම් එකට. අවුරුදු සති උණුසුම් උණු දේශපාලනය ගැන දැනගන්න අදත් එකතු වෙන්න ප්ලැට්ෆෝම් එක. විජේදාස රාජපක්ෂ වරාය නගර ව්‍යාපෘතිය ගැන තිබ්බ ප්‍රෙස් එකත් එක්ක ගිය සතිය උණුසුම් වෙන්න පටන් ගත්තා උමා. මන්ත්‍රිකා දැන් නම් කට්ටේ කියන්නේ මේක දිග ප්ලෑන් එකක ආරම්භය කියලා. පූජ්‍ය උරුත්තුටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ නම් කියන්නේ උන්වහන්සේ කලේ විජේදාස රාජපක්ෂ මහත්තයාගෙන් නීති උපදේශ ගන්න කියලා. උන්වහන්සේ ධන්නවත් දාලා මේ ප්‍රෙස් එක ලයිව් ටෙලිකාස්ට් වෙනවයි කියලා. කොහොම හරි මේක පිටිපස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලෙක් වගේම පරාජිත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුත් ඉන්නවා කියලා තමයි උමා ආරංචි. ඊයේත් ඒ වගේ ප්‍රෙස් එකක් තිබ්බනේ. හැබැයි ඒ එකකටවත් රාජ්‍ය මාධ්‍යයට ආරාධනා කරලා තිබ්බේ නැහැ. කලින් ප්‍රෙස් එක තියන්න අභයාරාම පන්සල දුන්නට උමා ඊයේ ප්‍රෙස් එක තියන්න අභයාරාම පන්සල දීලා නැහැ. එහෙම කියලා තියෙන ඊයේ ආණ්ඩුපක්ෂයේ මැතිඑමතුරු නුනහසියා හම්බෙන්න ගිහපු වෙලාවේ. කොහොම හරි පරාජිත දේශපාලඥයෝ කිහිප දෙනෙක් එකතු වෙලා විජේදාස රාජපක්ෂ මහත්තයව ඊළඟ ජනාධිපති අපේක්ෂක කරන්න දරපු උත්සාහයක් කියලා තමයි ආරංචි. විපක්ෂ නායකතුමා පරණ අවුරුද්දේ ගිහිල්ලා තිනවා පරණ යාළුවෙක් කම්බ වෙන්න. ඒ තමයි බන්ධනාගාරගත වෙලා ඉන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක. සර් සමහරු කියනවා සමගි ජනබලවේගයේ රංජන් ඇතුළට යනකම් බලාගෙන හිටියා කියලා. සමගි ජනබලවේගයේ කට්ටිය එකතු වෙච්ච වෙලාවකදී අශෝක් අබේසිංහ එහෙම කියලා තියෙනවා. ඇයි ඒ විතරක් ඇයි UNPK සමහරුත් එහෙම කියලා තිබ්බනේ. මුජිබර් එහෙම කිව්ව කතාවට උත්තරේ දීලා තියෙනේ රංජිත් මද්දුම් බණ්ඩාර. තමන්ගේ ඇහි පොල් පරාලේ තියාගෙන අනුන්ගේ ඇහි තියෙන පොල් කෙඳි හොයනවා කියන්නේ මෙන්න මේකට තමයි. රංජන් අපේක්ෂකත්වයවත් දුන්නේ නැති අවස්ථාවාදියෝ තමයි මේ මනස්ගත කියවන්නේ. රංජිත් මද්දුම් බණ්ඩාර එහෙම කියද්දි හේෂත් කතාවට එකතු වෙලා තිනවා. මුකුත් නොදන්න කුහකයෝ තමයි මේ
වගේ අභූත චෝදනා ඉදිරිපත් කරන හේෂා හැම කිව්වලු ඊට පස්සේ උමා අඟුණකොළ පැලැස්ස වන්දනාගාරයට ගිහිලා තියෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා මදනිකා රංජන් විපක්ෂ නායකතුමාගේ අතින් නැලගෙන ටිකක් වෙලා ඉඳලා තියෙනවා ඔයා හිතන්නේපා ඔක්කොම ඉවරයි කියලා සටනවත් අර්ගලෙවත් තාම ඉවර නැහැ අපි ඉන්න ඔයත් එක්ක සජිත් ප්‍රේමදාස ඒ විදිහට තමයි රංජන් රාමනායකගේ හිත හදලා තියෙන්නේ උමා එලියන එක එක කතා ගැන එච්චර හිතන්නේපා ඔබතුමාගේ කැපවීම ගැන මම හොඳටම දන්නවා සමහර විට උමා රංජන් රාමනායක එහෙම කියන්නේ නැත්තේ එදා මහින්දානන්ද අලුත්කම ගිය කියපු කතාවට වෙන්න පුළුවන් වැඩිම වෙලාවක් වගේම උමා වැඩිම වාර ගණනක් අයවැය වර්තාව ඉදිරිපත් කරපු මුදල් ඇමතිතුමා තමයි හිටපු මුදල් ඇමති රොණියද මල් කියලා කිය. පහුගිය දවසක මේ මහත්තයාගේ 96 වෙනි උපන්දිනයේ දිලා තිබ්බා. උපන්දිනය නිසා මෙල් මහත්තයාගේ ළඟම හිතවතුන් කීප දෙනෙක්ට විතරක් ආරාධනා කරාලු. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයායි රොණියද මල් මහත්තයායි අතර ඒ කාලේ ලොකු බැඳීමක් නම් තිබිලා නෑ මදුනිකා. ඒ වුණාට මේ හමුවට රොණියද මල් මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයට ආරාධනා කරන්න ඕනෙම කියලා කිව්වලු. සජිත් එනක බලාගෙන හිටපු මෙල් මහත්තයා කොහේ සජිත් තාම නැහෙනේ කියලා කීප වතාවක්ම අහලා තියෙනවා. හරියටම අඟහරුවාදා 10:45 වෙද්දී මෙල් මහත්තයාගේ ගෙදරට ඇතුළුණාලු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා. වෙල්කම් සජිත් වෙල්කම් කියලා එතුමාව පිළි අරගෙන තියෙනවා. කොහොම හරි දෙන්න ආගිය තොරතුරු පැයකමාරක් විතර කතා කළා කියලා තමයි ආරංචිය. එතෙන්දි උමා වැඩි වෙලාවක් කතා කළා තියෙන්නේ UNP එක ගැන. දැන් UNP එක ගැන කතා කළ වැඩක් නැහැ. ඒක දැන් ගිලෙන නැවක් කියලා කිව්වා. එදා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු හිටපු මුදල් ඇමති ඒ විදිහට තමයි එක්සත් ජාතික පක්ෂය ගැන කලකිරීමෙන් කතා කරලා තියෙන්නේ. එතෙන්දී විපක්ෂ නායකතුමා රොණියද මල් මහත්තයා දුන්න අවවාද සහ උපදෙස් ඉහලින්ම පිළිගන්නවා කියලා කිව්වා කියලත් ආරංචිය උමා. ගිවෙන තියෙන සතිය උණුසුමත් අරගෙන අපි එනවා ලබන සතියේ ප්ලැට්ෆෝම් එකේ. සිනමාවටත් ටෙලි නාට්‍යටත් වේදිකාවටත් නැතුවම බැරි චරිතයක් තමයි වේශ නිරූපණ ශිල්පියා කියන්නේ. අන්නේ කලාවෙන් ලංකාවේ බොහෝ නළු නිළියන් හැඩ ගැඬුව කෙනෙක් ඉන්නවා. කලා ශාස්ත්‍රයේ බොහෝ දෙනෙක් ඔහු හඳුන්වන්නේ කොණ්ඩ සරත් කියලා. නමින් සරත් රණවීර. මේ අමතක නැති මතකයන් සරත් රණවීරයන්ගේ. සරත් රණවීර මහතා උපත ලබන්නේ 1959 වසරේ නොවැම්බර් 13 වනදායි. කුඩා කාලයේ සිටම කොළඹ හැදී වැඩුණු සරත් රණවීරයන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් සහ මරදාන සංගරාජ විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරනවා. කුඩා කාලයේ සිටම සිනමාවට දැඩි ඇල්මක් දැක්වූ සරත් රණවීර තම ඥාතීකුගේ මඟ පෙන්වීම ඔස්සේ වේශ නිරූපණ ශාස්ත්‍රයට පිවිසෙනවා. සෑම් පෙර කියලා එයා මගේ ඥාති මේකප් කරනවා ඉතින් එයාට කිව්වයින් පස්සේ එයා මාව ඒ ෆිල්ම් ක්‍රීපේකට අරන් ගියා බලන්න වලව්වේ හාමු චිත්‍රපටයේ තුලින් වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස මෙරට සිනමාවට එක්වන සරත් රණවීරයන් අන්තිම රැ සත්‍ය 150 මුල්ලේරියාව තුෂාරා ජයකොතනදහ ඇහැලේපොළ කුමාරි හාමි ඇතුළු චිත්‍රපට රැසකට සියදායකත්වේ ලබා දී තිබෙනවා. ඔව් ඉස්සරහට නල්ලිලිය ගොඩක් හොඳයි. ඒකම තේ දැන් වගේ නෙවෙයි. දැන් නම් නල්ලිලිය සමහර වෙලාවට අපි වැඩ කරපු නල්ලිලියත් ඉන්නවා දැක්කාම කතා කරන්න නැතු ඉන්නේ අය. ඉස්සරහේ එහෙම නැහැ වීණකලේම හරි හොඳයි. තාමත් කතා බහ කරනවා රෙක්ස අයියා කතා කරනවා. රංජන් එක තමයි ටිකක් අමාරු වීරතාලු ගන්නවා වැඩේනේ. එක දවසක් මං ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා මම කන්න බත් එක බෙදාගෙන වාඩි වුණාම පුටුව ඇදලා ගත්තා මං පුටුවත් එක්කම වැඩන පල්ලයට විජේ කුමාරතුංග මාලනී ෆොන්සේකා වීනා ජයකොඩි ගාමිණී ෆොන්සේකා ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රසක් සමග කටයුතු කර ඇති මේ සොඳුරු මිනිසා තමන්ගේ වෘත්තීය ජීවිතය තුළදී මුහුණ දෙන්නට සිදුවුණු බිහිසුණු අත්දැකීමක් පිළිබඳවද මෙහිදී සිහිපත් කළා. මාව වෙඩින් එකකට කියලා කතා කරගෙන ඇවිල්ලා එයා පොඩ්ඩියෙල්ල මට මේ නින්ද යන බෙහෙත් දීලා
मगे आते खारे ओखम तीचर आता बड़े ओखम गलोग गलोगे ना चीज ने तो दवास्तु ना खिटियाम ए आपट के मेघल मुखदान मे निधि मगे इन गेला पोलिस आरंगेलो पोलिस गेदेट कथा कल गेदरंग आरंग पोलिस සිය ජීවන ගමන් මගේ 63 වන විය පසු කරමින් සිටින සරත් රණවීර නම් වූ මේ සුවිශේෂී වේශ නිරූපණ ශිල්පියා අද වන විට මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවහනට වී ජීවිතය ගත කරනවා වසර ගණනාවක් තිස්සේ තමන් තුල වූ සහජ හැකියාව තුලින් මෙරට සිනමාවට සිදු කළ අපමණ මෙහෙය උදෙසා සරත් රණවීර නම් වූ මේ ප්‍රවීණ කලාකරුවාට स्वाधीन रूपवाहिनी माधिजाले गौरवय मेसे पुदकरान्नेमु මෙවැනි සුවිශේෂී පුත්කලින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හා නිදහස් කලා සංධානය නිබන්ධවම සූතානමින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න එසමගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා ඔබට සුබ රාත්‍රියක් ආයුබෝවන්